ක්ටේන් අනු පහ අනු දෙක පෙට්‍රල් ගැන කතා බා නැවතත් කරලියට වෙල්ලයි තියෙන්නේ. ඔක්ටේන් අනු පහ අනු දෙක පෙට්‍රල් අතර රුපියල් තියක පමණ වෙනසක් තියෙන නිසා නිවැරදි පෙට්‍රල්ුවර් ගේෙභාවිතය ඉතාම වැදගත්දයක් ඉතිං වාගේ වාහයට ගැලපෙන්න්නේ ඔක්ටේන් අනු පහ පෙට්‍රල්ද ඒෙත් ැත්තම් ක්ටේන් අනුදක පෙට්‍රරල්ද අපි අද එ රවසික්මට එකගේ ියී ගැන කතා කරමු. ම් කියන් ඔක්ේන් නම්බ එක කියන්න මෙෂමටක පමණ හරියටම අපි මීට වින් දුර මணிනවද මේ ඔක්டේ நම්බ එක මෙෂ කරන්නේ පෙට්‍රල් ධනේද නොක්කීමට දක්වුණ ප්‍රතිරෝධය අනු පහ க்டேன் பெல் அු දෙක ඔக்ேன் ෙට වඩා දක්ුණ ප්‍රතිරෝධේ ඒමන් ඇති නම්බ සිිස්ටන්ට එක ගුඩක් වැඩි මේ ප්‍රතිරෝධය මැනීමට පාවිතා කරන්න තවත් පෙට්‍රල් වගේම ඉන්න දෙකක් කහෙමනත්තම් හු කාබ දෙකා ත අයි ේන් හෙන් කියනේවා මෙතා යිසෝක්ටේන් කියන්නේ නොක් වෙන්නෙම නැති ඒමන් නත්තනම් සියට සියක් ඇති නොකින් කරක්ටලස්ටික්ස් තියන ඉන්දනයක් ඒවගේම එ හෙප්ටන් කියන්නේ ඉතාම ලේසිය නොක් වෙන ඉදනයක් ඒ මත්න්නතිරම් සියයට බිදුවක ඇටි නොකින් කැරක්ටලස්ටික්ස් තියන ඉදනයා දැම්ම අනු දෙක ඔක්ටේන් පෙට්‍රල් කියන්නේ සියත අනු දෙකක් අයිසෝක්තේන් සහ සිය අටක් හෙප්න් ඉන්ඳන මිස්්‍රන එකට සමාන ධහන කාරයක් දක්වුණන පෙටලොල්ට එකැන් ඊට සමාන ඇන්ට නොකින් කැරක්ටරරිස්ටික්ස් තියෙනවා කියන එකයි ඔක්ටේන් අනු උපහ කියනද මේ විද්‍යයටම තමා අදහස් වෙන් නමුත් මත්තක තියා ගන්න ඔක්ටේන් අනු දෙක කියන එකෙන් කියවෙන්නේ නෑසිියට අනු දෙකක් ඔක්ටේන් ඒ පෙටල්ල තියෙනවා කියලා එක මෙෂමන් දෙකක් විතර දැ අපි දන්නවා ඇයිඔක්ටේ නුව පහ පෙටරල් මිලෙක් වැඩ කියලා ඒ මේ ධහන ක්‍රියාවලේදී නොක්කොලට දක්වන ප්‍රතිරෝධේනිසායි ඉතින් මේ ප්‍රතිරෝධීතාව ලබාගන්න විධදේ පෙටරල් එකතු කරවා නමුත් ඒ ගැන අපි වෙන වෙලාවක කතා කරම ඔක්ටේ නම්බරි එකේ තියෙන වැදගත්කම මොකක්. අපි දන්නවා ඕනම ඉංජිින් එකක් ක්‍රියාකීම සඳහා ප්‍රධාන වශතාවයන් දෙකත්ති නවා. අංක එ තමා ඉන්දන වාතමිශ්‍රණය හමනත්නම් යා ෆල් මික් එක අංක දෙක්ක තමා ජුවලනය ැතිනම් ඉග්නේෂ එක අපි කවරුත් ස්පාකක කියන්නේ අන්නඒදට නමුත් එංජිල් එකක් නිපධවන බලයට තවත් දේවල් බලපානො එතනින් වැදකත්ම දෙයක් තමා කම්ප්‍රෂන් රේෂෝ එක ඒමත් නැති නම් මේ ඉන්දනවාත මිශත්‍රණය කොපමන ප්‍රමාණයකට සම්පීදනය කරනවාද කියන එක මේ කම්ප්‍රෂන් රේෂෝ එක වැඩි නම් එංජිල්න්නේ එකට ලබා දෙන්න පුලුවන් බලයත් වැඩි ඒ වගේම තමා දහනයේද නොක්වෙන්න තියෙන හැකියාවත් ඒත් සමගම ඉහලයන සමහර විට ඔබ දැකල ඇති පොඩි එෙන්ජින් වැඩි බලයල් ලබා දෙනො ඒ කම්ප්‍රෂන් ේීෂෝ එක වැඩි අවස්ථාවන් වලදී. අන්න එවැනි ඉහළ සම්පීද නැත්තින වාහනවලට තමා විශේෂයෙන්ම අනු පහක්ටේන් පෙට්‍රල් භාවිතා කළ හිුතුවන්නේ. තව දුරටත් එන්ජින් එක ෆ සිිස්ටේමගේ ඩිසයින්් එකත් එන්ජි එක ඇතුළට ඩිසයින්් එකත් මේකට යම් බලපෑම එල්ල කරනවා. ඔක්ටේන් අනු පාද අනු දෙකද කියලා බලලා අඳුරගන්න පුළුවන්ද. අවාසනාවකට මේදේ පිටිම් බල්ල කියන්න බෑ මනනිෆෙක්චර එහම ඇතින නිෂ්පාදකය තම මේ දේ අපිට කියන්න වශ වෙන්නේ සමහර අවස්ථාවන් වලදී එකම එංජිින් එකට වුුණත් අනු පහ සහ අනු දෙක ඔක්ටේන් පෙටල් අවස්ථා දෙක දිකමන් කරන්න පුළුවන් එක හේතු වෙන් ඉජින එක ඇතුළලත් සහ ඉජිින් මනේ මන් ස්ටර්ම තිෙනවාවීම. හොඳම විසිඳුම තමා ඕනස් මැනුවල් එක බලන එක එහි ඔක්ටේන් අනු තුන හෝ ප්‍රරිියම් ෆල් කියලා තියනව නම් පමණයි අනු ාල් ය කරන්න ඕන නමුත් අවදයක්ම මෙතන්දි කියන්න ඕනෑ. මනිෆෙක්ෂල වාහනේ නිෂ්පාදනයේ දී එයා ෝකෙ රටවල් ගොඩට මේ වාහනේ විකුණට නිසා බොහෝ දුරට වාලගේ වාහනත් ඔක්ටේන් අනු දෙක පෙපුුවල් වලට ගැලපෙන්න්නේ ඉඩතියෙනවා එකට හේතුව ගොඩක් කරටවල් තාමත් ඔක්ටේන් අසු හතයි දම්බ පෙට්‍රල් වර්ග යස් කරන්න නිසා ඔක්ටේන් අනු පාවාහනකට ඔක්ටේන් අනු දෙක පෙට්‍රරල් දැම්මුත් දැමේජ්නෝද ශනිකයෙන් කිසිම දැමචජ් එකක් වෙන්න නම් නෑ. ්ක් න්න ොඩක් කල් යනු නත් අදකාල තියෙන වාහන ගොඩක් ඇඩවාස් ක්ටෙන් අනුපා වාහන එකට අනුදික පෙටල් දැම්මොත් ොක්සෙන්න් සරකෙන් ඒ එක අඳුරාගෙන පුත්මීජන් තයින් වලින් එක හදාගන්න බලන්නවා. එහම බැරිනම් තමා එෙන්ජින් එක චෙක්ෙන්ජින්ල් ලයි් එකක් පත්තු කරලා එකවාට දැනුම් දෙන්නේ නමුත් ඔක්ටෙන් අනුපා රෙකමන්ට් කරන වාහනවලට ඔක්ටෙන් අනුදක දාපපුවාම පවලොස්සකක් වගේම ෆල් එක නමික අඩුවෙන්න්න පුළුවන්. එකට හතුව වන්න අර ඉස්ල්ල කිෝගේ එජින් එක ඉගනේෂන් ටයිමම් වෙනස් කරගන්න නිසායි ඔක්ටේෙන් අනු දෙක රකමන් කරලා තියෙන වාහනයකට අනු පහයුස් කරහම පවර්ල් වැඩ වෙනව නේද අපොයින ඔක්ටේ අනු දෙක වෙනට ඔක්ටේන් අනු පාහයුස් කරහම අඩල බෙන දේවල් දෙකයි එකක් තම බකං යි් පොඩ්ඩල් ලොකමට කියවන්න පුළුවන් අනු පහයස් කරණ කිය දෙවනිදේ තමා පොකට් එක බාඩු කර ගනීම හැකියාව ඔොක්ටේ අනු පා පෙටල් භාවිතා කරහම යනවා වැඩි කියලා කියනද මේක කෑන ප්‍රසිී බෝයි ෆෙක් කියල. අපේ බාසාාවෙන් කියනනම් හෙල්ලෙන මනස කියිය පොඩ්ඩ කොල බලන්නක අනු පහ ක්ටේන් රකමන් කරන වාහනයකට ඔක්ටේ අනු දෙකදම් හම පව අඩුනාට අනු දෙකරකමන් කරන්න වාහනයකට ඔක්ටේ අනු පහදැම්මහම පව වැඩිවෙන්නේ නෑ ඒකට ඇත්තටම හේතුව වෙන්න එජින් එක ඒකට ගැලපෙන විදිට ිසයින් කරලලා නැති නිසා. හොඳයි එතකොට මොනවගේ වාහනවලටද ඔක්ටේ අනු පහ පෙට්‍ර ියස් කරන්න ඕන. මුලිින්මු කිව්වාගේම එක ටිකක් අමාරු ප්‍රශ්නයක් කෙළින්මුත්තරයක් දෙන්න නමුත් මෙහෙම කියන්න පුළුව අක එක තමා යි කකම්ප්‍ර ඉජස් තියන හනවලට ක්ටන් අනූපා අවශ්‍ය වෙනවා නමුත් මමරකමන් කරන්න වාහන ැනුවල්ල එක බලලා මැනිික්ර කියලා තියන පෙටරල් ටाइ් එක පමණක් ස් කරන්න අංක දෙක තමා Gජිස් තියන නවීන වාහනසිච්චාර් වගේ එවටඔටන් අනු පහා ඉතාම වැදග ඒට හේතුව වෙන්න ඉන්දනවාතා අනුපාත්තය එහමැත්නම් යාෆල් ේෂ එක ඉතා ඉහලාගේක පවත්වා ගැනීම නිසා නොක්වීම සම්භාවිතාව වැඩි තයි ඉදිරිවීඩියෝ එක්ද බම ඇත්තරම ජිය ජෙන් සහමනැත්තන් ැුලින් දිිරට ින් ජක් ජිස් ගැන තවදරට කතා කරන්න බලාපොරොත්තු වෙන අංක තුන තමා එෙන්ජින් මොඩිකේන්ස් කරනවනන් කම්ප්‍රෂන් එක වැඩි වෙන්න උදාහන් එකට ටර්බෝ කරන වගේ අන්න ඒ අවස්ථාවදීත් ඔක්ටේෙන් අනුපහ වැද ගත්වෙනවා නොක්වීම අඩු කරගන්න ඉතින් මේ අවස්ථාතුනින් පිට කිසිම අවස්ථාවක් නම් නැහැ ඔක්ටේ අනු පාපෙටල් ලියස් කරන්න අක්ෂ වෙන හොඳයි ක්ටේ අනු දෙක සහ අනු පහ පෙට්‍රල් අතර වෙනස අද හොඳින් අවබෝධ කරගන්න ඇතිකෙන මොම හිතනවා. ඉතින් මාහන ගැන තැනගන්න කැමති ඔයාලත් මෝටර් ල් චැනල්ල එක සබස්ක්‍රයි් කරන්න නැති නම් දැන්ම සබ්සරයි කරන්න අම කරන්න එපා ඒ වගේම බෙල්යිකනෙක් පලික් කරන්නත් අමත කරන්න එපා ඒ වගේම මේ වඩියෝ එකකෙන් යම ඉගෙනගත්තා නම් ලයිකගද්දාලයන්නත් අමත කරන්නපා. ඉෙඩ රව නෙක්ස් පඩියෝ එකක් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටැබ්ලස් ඇත්තටම වාහනවලට වැඩ කරන්නවාද කියලා ඉතින් තවත්වාල දැනගන්න කැමති දේවල් තියෙනවනම් කමෙන්් කද්දාාලයක් නමත කරන්නපා මම උත්තරල බාඩන්න